ඉන්ටර්නෙට් ලෝකසලාන තරගාවලිය පවත්වන්න තව තියෙන පොඩි කාලයක් විතරයි. ඒ නිසා අපි මේ වෙද්දි මොන ක්‍රීඩකයෙක් යනවද කියන දේ ගැන අවබෝධයක් ගන්න එක වැදගත්. අද්දකින් අඩු ඉන්දියා කණ්ඩායමක අපේ තරුණයන් හොඳින් සෙල්ලම් කළත් අද්දකින් බහුල කණ්ඩායමක සෙල්ලම් කරද්දී අපිට අද්දකින් කියන දේ ගොඩක් වැදගත්. තරුණ ක්‍රීඩකයන් හොඳින් දක්ෂතා පෙන්වන නිසා ප්‍රවීණ ක්‍රීඩකයන් වැඩි පිරිසකට නම් ජාතික සංචිතයේ අවස්ථාව ලැබෙන එකක් නැහැ. කොහොම වුණත් තේරීම් කමිටු සභාපතිතුමා කලින් කිව්වා වගේ වැඩ පෙන්වුවොත් ප්‍රවීණයන්ට නැවත අවස්ථාව හිමි වෙයි. මේ විදිහට නවක ක්‍රීඩකයන් සහ ප්‍රවීණ ක්‍රීඩකයන් රැසකට එකට සෙල්ලම් කරලා වැඩ පෙන්වන අවස්ථාවක් යුද හමුදාපති කුසලාන තරගාවලිය හමුවේ ක්‍රීඩකයන්ට අවස්ථාව හිමි වෙලා තියෙනවා. තරගාවලිය මේ වෙද්දි තරඟ 6ක් පවත්වලා අවසන්. මේ වෙද්දි වැඩිම වැඩ පෙන්වපු ප්‍රතිකරුවන් සහ පන්දියවන්නන් අතරේ ඉස්සරහින් ඉන්නේ ප්‍රවීණ ක්‍රීඩකයන් විශේෂ සිද්ධියක්. ප්‍රතිකරු අතර අංක 1ට ඉන්නේ උපුල් තරංග. ජාත්‍යන්තර පිටින් සමුගත්තත් තාමත් Tamanට ඉහළ දක්ෂතා පෙන්වන්න පුළුවන් කියන දේ තරංග ඉන්දියාවේ තිබුණු රෝඩ් සේෆ්ටි තරගාවලිය වගේම මේ තරඟකාරී තරගාවලියෙත් පෙන්වලා තියෙනවා. තරඟ 4කදී ලකුණු 218ක් ලබාගෙන තියෙන ශතකයකුත් අර්ධ ශතකයකුත් එක්ක තරඟගේ ප්‍රතිකරණ සාමාන්‍ය සටහන් වෙන්නේ 109ක් විදිහට. ඒ වගේම ප්‍රහාරක වේගය 132ක රඳවා ගන්නත් තරඟ සමත් වෙලා තියෙනවා. සනත් සමුවර්ගන තේරීම් කමිටුවේ ආරාධනට අනුව ආපසු ජාත්‍යන්තර පිටියට ආව වගේ තරඟට ආපහු එන්න කියලා කියන තරමටම තරඟ සමුවර ගත්තට පස්සේ වැඩ පෙන්නන විදිය තමයි අපි දැක්කේ. තරඟත් මේ වගේ දිගටම වැඩ පෙන්නුවොත් ආරාධනයක් ලැබෙන්නත් බැරි නැහැ. ප්‍රහාරක වේගය 138ක රඳවාගෙන ලකුණු 124ක් ඉනිම 4කදී ලබාගෙන තියෙන දිනේෂ් චන්දිමාල් තමයි ප්‍රතිකරු අතර දෙවනි තැන ඉන්නේ. චන්දි තරඟාවලියේ මෙහෙදී අර්ධ ශතකයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ප්‍රතිකරුවන් අතර තුන්වෙනියට ලකුණු අරගෙන ඉන්නේ පැතුම් දිල්ෂාන්. ඊට පස්සේ අශෙන් රන්දික සීකුගේ ප්‍රසන්න හිමාශ ලියනගේ අශාන් ප්‍රියංජන් අසේල ගුණරත්න සුමින්ද ලක්ෂාන් පැතුම් රත්නායක තමයි පළවෙනි ප්‍රතිකරුව 10 දෙනා අතරේ ඉන්නේ. පන්දුවන අතරේ අංක 1ට ඉන්නේ සීකුගේ ප්‍රසන්න. තරඟ 4කදී කඩලු 8ක් බිඳ දාලා පන්දු ආරයකට ලකුණු 5.5ක් විතරක් දීලා කඩුල්ලක් දවා ගන්න සාමාන්‍ය 10ක තියා ගන්නත් සීකුගේ ප්‍රසන්න සමත් වෙලා තියෙනවා. ප්‍රසන්න වගේ ක්‍රීඩකෙක් මේ වගේ දිගටම දක්ෂතා අතර ඉන්නවා නම් ලෝක කුසලාන තරඟාවලියට හොඳ සම්පතක් වෙයි. පන්දුවන අතරේ දෙවනි තැන ඉන්නේ දිනේෂ් පෙරේරා. ඒ තරඟ 4කදී කඩලු 7ක් දවාගෙන මේ පිටදඟ පන්දුවවන්නත් කඩුල්ලකට ලකුණු 15ක හොඳ සාමාන්‍යයක් රඳවා ගන්න සමත් වෙලා තියෙනවා. තුන්වෙනි තැන රජේන්ද්‍ර පුංචේවා. එතන ඉඳන් සුරංග ලක්මාල්, රුචිර සිල්වා, සුමින්ද ලක්ෂාන්, තිසර පෙරේරා, අශාන් ප්‍රියංජන්, ගිහන් කෝරළගේ එක ලහිරු මදුශංක තමයි පළවෙනි පන්දුවවන්න 10 දෙනා අතර ඉන්නේ. ওই තරඟාවලියේ තරඟ 8ක් අවසානයේ තත්ත්වය. මේ දක්ෂතාවත් එක්ක අපි බලාගෙන ඉමු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන T20 තරඟාවලියේදී අවස්ථාව උදා වෙලා නැවත වැඩ පෙන්වන්න ප්‍රවීණයන්ට කණ්ඩායමට එන්න පුළුවන් වෙයිද කියලා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.